හරි. අද අපි කතා කරන්න යන්නේ මාන ගැන. මාන කියන්නේ කලින් අපි කතා කරා මිනුම් ගැන. මේ මිනුම් ගන්න දේවල් තමයි මාන කියලා කියන්නේ. කියන්නේ අපි දිග දිග දිගේ මිනුම් ගන්නවා මීටර් වලින් ගන්නවා ඒ වගේ එක එක විදිහට අපි මිනුම් ගන්නවා. දිග මානයක්. අපි ස්කන්ධය මනිනවා. ඉතින් මානයක්. අන්න එහෙම. කාලය මනින කාලය මානයක්. අන්නේදල අපිට තියෙනවා මාන හතක්. හරි අපි ඉස්සෙල්ලාම අපි ගමු හරි ස්කන්ධය. ඔයාලා හිතන ඇති අපේ මොකද මෙච්චර මිනුම් මිනුම් ගත්තයි ගමන උපසර්ග කියලා ගත්තා ඊට පස්සේ මාන කියලා එකක් අරගන්නවා දැන් ඔක්කොත් එක. ඒ මැදේ ඔක්කොම එකයි. මිනුම් එකයි ඒකක එකයි මේ මාන එකයි. නමුත් මෙතන වෙලා දෙන්නේ මේ මාන අපි අපි උපයෝගී කරගන්න අපිට තියෙන සමීකරණවල ගැටලු වගේම භෞතික විද්‍යාවේ රහස් වගේ දේවල් හොයාගන්න. කියන්නේ මෙච්චරකල් දේවල් හොයාගෙන තියෙනෙත් මේ වැසුරෙන් තමයි. ඉස්සරහට හොයාගන්නේ මේවා සහ තව අලුත් දේවල්ෙන් ඒ දේවලුත් එක්ක අපි භාවිතය පහසුවට මේ විදිහට අපි මාන කියලා වෙන් කරගෙන දිනවා. ස්කන්ධය දිනවා. මේකට අපි සංකේතය විදිහට M කියලා එකක් දීලා තියෙනවා. කැපිටල් M දීලා දිනවා. ඒකට සංකේතය විදිහට ස්කන්ධය. එසේ දිග දිගට දෙන කැපිටල් L. එන කාලේ කාලෙන් කැපිටල් T. මේ ගැන තමයි අපි වැඩිපුරම කතා කරන්නේ. වැඩිපුරම කතා කරන්නේ මම කියන්නේ මෙකැනික්ස් වලදී. එන අපි ළඟදී කරන පාඩම් වලදී ලොකුවටම කතා කරන්නේ මේ ගැන. ඒ අරනම තව හතරක් තියෙනවා. ඒ දේවල් ගැනත් අපිට ඉස්සරහට අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. තත්තමයි විද්‍යුත් ධාරාව. ඒක ඊළඟට ලොකුට ඕනි එකක්. ඒකට ගන්නේ කැපිටල් I ම තමයි. ඊළඟට උෂ්ණත්වය. උෂ්ණත්වය ගන්න තීඩා. ග්‍රීක අකුරක් තීඩා. ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය මාන N. දීප්ත තීව්‍රතාවේ එකේ මාන J. අර මං කිව්වා වගේ මේවා අපේ කන්සෙප්ට්. මේවා අපිට අල්ලලා බලන්න කියලා හොයලා බලන්න හදුවොත් එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි වැඩ වල කරගනිද්දී භෞතික විද්‍යාවේදී ඉංජිනේරින් වලදී අපි මේවා අරගෙන පාවිච්චි කරනවා. මේ තමයි අපිට වැඩිපුරම ඕනි වෙන ඒවා ටික. මේ අපිට ඊළඟට ඕනි වෙන ඒවා ටික. මේ වයි පාච්චය ගැන අපි ඊළඟට